මමද ඔයාලට අපේ ගෙවත්තේද කියලා දෙන්නේ අපි කොහොමද සාර්ථක දඹල වගාවක් අපේ ගෙවත්තට එකතු කරගන්නේ කියලා. අපි දැන් බලමු අපේ වගාව කොහොමද අපි සාර්ථකව කරගන්නේ කියලා. दंबल वेल तंग बलम मे कोहमद मे प्रभेद तीन मेके प्रभेद देखा दम पाटाई कोलपाटाई मे तीन कोलपाट रोपण द्रव्य अभी बलम मे वेलेम होदी वीला दंबल कर्ल की तम अभी बीज लबागा ये बीज अभी वीली कर्ले बीज होदी टीन असुरला अभी तीयागन अभी इलांका वगावट युदागा पुलवा सामान्य पस पेरला सेंटीमीटर विसीपाह विसीपाह प्रमाण वलवल सकसकन सेंटीमीटर हतलिस पमन पारतरिया सीट नलेस मे वलवल कपागण अभी मेवट इवागे मेवट अभी कंपोस्ट पोहर काबनिक पोहर सामग मतपीट पास कलवाम कर वलवल वल्ट काबनिक पोहर एकतुकर अन्नोने एक वालकट बीज देखा तुनक पमन एकतुकर अन्नोने इवागे तम परोहने इकमीमट अभी कर अन्नोने इम बीज ये एक कोटस पलुद करला तम अभी मे बीजे पेलवीमट लकर ओने वगेम तम अभी मे बीजे पेलकर हम अभी दवसट देवरा उदेश अवस अभी मे मे बीज सिटन जाले एक दुकर युत दंबल वेट आधार के पंदल मोदागना पुलवा ये वगेम तम तमंगे निवस वेटकट ताप्यकती तनक आधार अक्कर पुलवा ये वगेम इपाल वगे देवल वली मेकट आधार के अगर अन्न पुलवा वेलट हो वीधिला अन्न मेहि अश्वन नेलागन खाले दलुवागे देवाल वली मेलुम गन्न पुलवा मेलुम वल्ट एकतुकर गन्न पुलवा मोरपु लोकु कोलतीयनवा मोरपु एवा एवा अपि मेवागे मोरपु लोकु कोलतीयनवा नंग एवा इवत कर गन्न ओने दलुवागे देवाल अपिट पुलवा अपे मेलुमकट एकतुकर गन्न अत्तटम पोषदायी देयक मेक गोडक प्रोटीन बहुलाय ඉතින් ඒ වගේ දේවල් වලින් අපිට ගොඩාක් අපේ නිවසේ ආහාර වේලට එකතු කරගන්න පුළුවන්. ඒ වගේම තමයි පලිබෝධකින් ඉදාම අවමයි මේවට. ඒ වගේම තමයි හිටුමැරීමේ රෝගයට තමයි ටිකක් හරි ගොදුරු වෙන්නේ. ඉතින් ඒකත් ඒ තරම්ම මේ දම්බල වලට බලපාන්නේ නැහැ. ඇත්තටම මේ වගේ තත්ත්වයක් වුණොත් ඒක කලාතුරකින් වගේ සිද්ධ වෙන්නේ. උදාහරණයක් වශයෙන් ගත්තොත් දැන් අපි දඹල වල මේ ජලය නොමැති නිසා අපේ දඹල වලක් මැරිලා වගේ තියෙන්න පුළුවන්. ඒ තියෙන්නේ හිටු මැරීමේ රෝගේ. ඉතින් එවැනි දෙයක් දැක්කහම අපි ඒ වල ඉවත් කරගත්තට අපිට කමක් නැහැ. අපි ඒ වල ඉවත් කරගන්න ඕනේ. ඉවත් කරගෙන අනිත් තියෙන අපේ හොඳ වැල් ශස්ත්‍රීක කරගන්න ඕනේ. ඒ වගේම තමයි එක මලානික පෙනුමක් ගන්නවා. නිකන් ජලය නැති වෙලා ගිහින් වගේ මලානික පෙනුමක් ගන්නවා. ඒක තමයි ඒක තියෙන ප්‍රධාන ලක්ෂණය හිටු මැරීමේ රෝගේ. ඇත්තම අපි මේව ශස්්‍ය මාරු ක්‍රමයට කරගන්න ඕනේ. දැන් මේ සැරේ දඹල අපි මෙතන හිටෙව්වොත් එතන අපි ඊළඟ සැරේ දඹල සිටුවීම කරන්න හොඳ නැහැ. අපි වෙන තැනක් යොදා ගන්න ඕනේ ඒකට. ඇත්තම සිටුවා දින 90ක් පමණ වෙන විට අස්වැන්න අපිට ලබා ගන්න පුළුවන්. ඒ අස්වැන්න අපි දින 2 3කට සැරයක් නෙලා ගන්න ඕනේ. නැත්තම් මේ දඹල කරලා මෝරලා අපිට එහි ප්‍රයෝජනයක් ගන්න බැරිව යනවා. ඒක ප්‍රයෝජනයකට ගන්න පුළුවන් පස්සේ අපිට ඒ ඇට බීජ මේ वेल अभी तीयागन प्रयोजन गण पुलवा इतिंग अभी दमेके पल नेला कल गोडक विलावट अभी मे कल मे मोरन वेले अरिया हम खरल हदी मे प्रवणता आवे अडुनवा थिंक पल दरी मे प्रवणता आवे अडुनवा ये निशा अभी मेके गोडक प्रयोजन अरगेन पशु अभी पुलवा अभी पशु बीज लागे वोट अभी मे दमल खरल वेले वियल इन अरेन्न ඉතින් ඒ විදිහට අපිට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා මේ මෙතන තියෙන දැන් මේ දඹල වැල් දෙකයි. ඒ දෙකෙන් තමයි මේ සෑහෙන ප්‍රමාණයක් අපිට ලැබිලා තියෙනවා. මේකෙන් අපිට ගෙදර හොඳටම ප්‍රයෝජනවත් දඹල ග්‍රෑම් 500ක් විතර වගේ මේ අපිට හැමදාම දවස් 2 3කට සැරයක් වුණත් අපේ නිවසේ පරිභෝජනයට අපිට ඒක ප්‍රමාණවත්. ඉතින් ඒ වගේ ඔයාලත් මේ වගේ දඹල වැලක් දෙකක් ගෙදර හදාගන්න ඒක ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා මේ දවස්වල. එලවලු මේ වලට විසඳුම් හැටියට ඒ වගේම අපි මේකට කිසිම රසායනික පොහොරක් කෘමිනාශකයක් යොදන්නේ නැතුව මේක මේ කාබනික පොහොරෙන් මේ හදාගෙන තියෙන ඉතින් හොඳ පළදරීමක් ලබා ගන්න පුළුවන් අපිට ඇත්තටම මේ රසායනික පොහොර යොදා ගන්න අවශ්‍යම නැහැ හොඳින් මේව පළදරනවා නැවතත් මෙවැනි හරවත් වීඩියෝ එකකින් ඔයාලා හමුවට එන්න
मागे चैनले गेवत वगा वीडियो मेवन देवल ताम तीयन ओगोल्लंट धनम लबा गन्न एवा नर्मला एवाल्ट अवश्य धनम लबा गन्न किला मंग इल्लनवा शुभ दवसा।